ඔබ දන්නවා මේ YouTube channel එක සකස් වෙලා තියෙන්නේ NVQ සහතිකය ලබා ගැනීම සඳහා ඔබව යොමු කරන්නයි. අපි මෙතෙන්දී NVQ සහතිකය ගැන නිතර කතා කළාට මෙහිදී වැදගත් වෙන්නේ ලෝ පිළිගත් සහතිකයක අවශ්‍යතාවයයි. අපි මෙතෙන්දී කතා කරනවා ලෝ පිළිගත් සහතිකයක අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමත් ඉංග්‍රීසි දැනුම සහ කතා කිරීම ලිවීමේ නිපුණත්වය ළඟා කර ගැනීමත් ඒ වගේම ලෝ පිළිගත් සහතිකයක් විදේශ රටකින් ලබා ගැනීමේදී අවශ්‍ය කරන මුල්ම ප්‍රතිපාදන ඒ කියන්නේ අවශ්‍ය කරන මුදල් වියදම එකතු කර ගැනීම සඳහා වැඩපිළිවෙළකුත් අපි මෙතනදී ඔබට හඳුන්වා දෙනවා. ඒ සඳහා අපි අදහස් කරන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පුහුණු සහතිකය තුලින් නිවෙස්වල කළ හැකි ඉංග්‍රීසි ක්ලාසස් පන්ති සම්බන්ධ කරගෙන ඒ අවස්ථා දෙක සපුරාගත හැකි ක්‍රමවේදයක්. ඔබ දැනට කිසියම් වෘත්තියකට අවතීර්ණ වෙලා ඉන්නවනම් මේකේ නියෝජනාව ඔබට නොගැලපෙන්නත් පුළුවන්. නමුත් සාවධානයෙන් අහගන්න. ඔබට මේක නොගැලපෙනවනම් අපේ ඉදිරි වැඩ කටයුතු වලදී ඔබට අපිත් සමග එකතු වෙලා ඒ අවස්ථාවය ඉංග්‍රීසි දැනුම සපුරා ගන්න පුළුවන්. ඒ වගේම ඒ තුලින් ඉහළ විභාග තුලින් විදේශීය විභාග තුලින් ඔබට ලෝ පිළිගත් සහතිකයක් කරා යන්නත් පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ දිගටම ශ්‍රවණය කරන්න එන අලුත් අදහස් තුලින් අපට ගමනක් තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කින්ස්ලේ ලැන්ග්වේජ් සෙන්ටර් එක සම්බන්ධ වෙලා වීඩියෝ කීපයක් නිෂ්පාදනය කරන්න YouTube සහ VCD කීපයක් නිෂ්පාදනය කරන්න. ඒවා තුලින් ඔබගේ විෂයට අදාළ වචන ඉංග්‍රීසි වචන භාවිතය ඔබට පුරු කරනවා. අපි මුලින්ම පටන් ගන්න යන්නේ රූප ලාවන්‍ය ක්ෂේත්‍රයත් විදුලි කාර්මික ක්ෂේත්‍රයත් මෝඩ කාර්මික ක්ෂේත්‍රයත් පදනම් කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන ඉංග්‍රීසි වචන ඔබට හඳුන්වා දීමිනි. ඒ තුලින් අපි මේ ගමන ඔබත් එක්කලා යනවා. මේ YouTube වීඩියෝ channel එක නම් කරලා තියෙන්නේ NVQ by RPL නමි. එතකොට ඔබ දන්නවා මේ NVQ කියන්නේ ශිල්පීය වෘත්තීය ක්ෂේත්‍රයේ නිපුණතාවය පදනම්ව ඒ බව සහතික කරන තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ හෝ එකී බයලත් ආයතන හා අනුපද්දව ලබා දෙන සහතිකයක්. මේ NVQ සහතිකය ලබාගත හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අදාළ වූ පාඨමාලාවක් හදාරලා, කියන්නේ කිසියම් ආයතනයකට සම්බන්ධ වෙලා NVQ ලබාගත හැකි අදාළ වූ පාඨමාලාවක් හදාරලා නියමිත විභාගවලට පෙරී සිටලා NVQ සහතිකය ලබා ගන්න පුළුවන්. මේක දෙවෙනි ක්‍රමය තමයි කිසියම් ක්ෂේත්‍රයක කිසියම් වෘත්තීය ක්ෂේත්‍රයක කිසියම් කාලයක් නිරත වී සිටීමේ කාරණාව මත තමන්ගේ නිපුණතාවය අදාළ වූ ආයතනවලට ඒ කියන්නේ TVCA එක විසින් තෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නම් කරලා තියෙන ආයතන වෙත ගිහිල්ලා ඒ ආයතනයේ විභාගවලට පෙනී සිටලා ඒ විදිහට NVQ සහතිකය ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය තමයි මේ RPL කියලා කියන්නේ Recognition of Prior Learning කියන ඒ මුල් ඉංග්‍රීසි අකුර තුන යොදාගෙන තමයි මේ RPL කියලා සඳහන් කරලා තියෙන්නේ. පෙර ඉගෙනුම පදනම්ව ලබා ගන්නා සහතිකය කියන අදහස තමයි මෙතන RPL වගේ නිරූපණය වෙන්නේ. අද තියෙන තත්ත්වය අනුව රටට විදේශ විනිමය ගෙරීමත් ඒ වගේම රට රැකවත් සඳහා ගිහිල්ලා තමන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙනීමත් ඔය ආදී විවිධ කරුණු මත බොහෝ දෙනා උත්සාහ කරනවා විදේශ රැකියාවක් සොයා ගන්න. විකල්පයක් නොමැති වූ කල බොහෝ දෙනා උත්සාහ කරනවා තමන්ගේ නිපුණත්වය යන විදේශ රැකියාව සඳහා සූසුකමක් ලෙස NVQ සහතිකය තුලින් ඒ රටේ රැකියාව දෙන ආයතන සහනාත කරලා තමන්ට ගැලපෙන තමන්ගේ නිපුණත්වයට ගැලපෙන ඉහළ වැටුපක් ලැබිය හැකි විදේශ රැකියාවකට යන්න. ඒ වගේම NVQ සහතිකය සඳහා පාඨමාලා පවත්වන ආයතනත් කියනවා ඔබට අප විසින් සපයා දෙන්නේ දිස් විදේශ පිළිගත් සහතිකයක් කියලා. විදේශ රටවල NVQ සහතිකය පිළිගැනීම සම්බන්ධයෙන් අපි මෙතෙන්දී මුකුත් කියන්නේ නැහැ. නමුත් ඒ බව සඳහන් කිරීම
NVQ සහතිකයේ වටිනාකම අලෙවිකරණයේ උපක්‍රමයක් කියලා නම් කියන්න පුළුවන්. NVQ සහතිකය පිළිගන්නවද නැද්ද කියන එක ඒ ආයතන විසින් ගනු ලබන තීරණයක් විසක වෙනත් ක්‍රමවේදයක් එතන නැහැ. එතකොට අපි මෙතෙන්දී සඳහන් කරන්නේ ඒ විදිය පිළිගැනීමක් තිබිය හැකි තිබෙන සහතිකයක් ලබා ගැනීම සඳහා තිබිය හැකි විකල්ප පාඨමාලා විභාග සම්බන්ධයෙන් මෙතෙන්දී අපි එවැනි විකල්ප විභාග සහ පාඨමාලා සම්බන්ධයෙන් ඔබගේ සිත යොමු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කොහොම වුණත් ආරම්භක සහතික හැටියට ශ්‍රී ලංකාව තුල රැකියාවක් කිරීමේදී NVQ සහතිකෙන් පටන් ගැනීම වඩාත් සුදුසුයි. පාසල් හරිය කෙනෙක් හැටියට නැත්නම් වයසෙන් අඩු කෙනෙක් හැටියට රජයේ ආයතනින් පවත්වන පාඨමාලාවක බැඳිලා NVQ සහතික ලබා ගැනීමේදී ඔබට වැය වෙන්නේ ඉතාමතුළු මුදලක්. එහෙම නැත්නම් ඔබට පළපුරුද්ද තියෙනවා නම් සාමාන්‍යයෙන් ඔබට දැරිය හැකි මුදලකට අමාරුවෙන් හෝ දැරිය හැකි මුදලකට NVQ සහතිකය RPL ක්‍රමයට නැත්නම් ඔබගේ පළපුරුද්ද නිපුණත්වය පදනම්ව ඔබට ලබා ගැනීමේ ක්‍රමවේදයන් තියෙනවා. විදේශවල පිළිගන්න සහතිකයක් කරා ඔබ යනවා නම් ඔබ සම්පූර්ණ කළ යුතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විදේශ සහතිකයකදී ඔබට පාඨමාලා ගාස්තුවක් විභාග ගාස්තුවක් විශාල ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ඔබට ඇති විය හැකි ආර්ථික ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ඉන්න අපිට තියෙන දෙවෙනි ප්‍රශ්නේ තමයි අපගේ ඉංග්‍රීසි දැනුමේ අඩුපාඩු. බොහෝ කාලකට පෙර ශ්‍රී ලංකාවේ අපි ශිල්පීය වෘත්තීය ක්ෂේත්‍රයේ තුල ලොව පිළිගත් සහතිකයක් ලබා ගැනීම සඳහා පෙනී සිටි විභාගය තමයි සිටී ඇන්ඩ් ගිල්ස් කියන විභාගය. අදටත් විවිධ ක්ෂේත්‍ර සඳහා ඒ විභාගය ශ්‍රී ලංකාවේ පවත්වනවා. මේ සහතිකය ලබා දෙන්නේ හිරු නොබසින අධිරාජ්‍ය වශයෙන් නම් කළ එංගලන්තයේ තිබෙන සිටී ඇන්ඩ් ගිල්ස් කියන ආයතනය. කිසියම් කාලකදී ලංකාවේ තිබුණ විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නත් ඒ වගේම ඉංග්‍රීසි අධ්‍යාපනය නැවැත්වීමේ හේතුවත් ඔය වගේ කාරණා උඩ ඉංග්‍රීසි දැනුම නොමැතිකමත් මුල්ලිමේ අපහසුත් හේතුවෙන් ඒ දවසල පවත්වපු සමහරක් සිටි ඇන ඉංග්‍රීසි විභාග ක්‍රමයෙන් නැතුව ගියා. කෙසේ වෙතත් බියුටි කල්චර් ක්ෂේත්‍රයේ රූපරාවන්‍ය ක්ෂේත්‍රයේ සිටි ඇන ඉංග්‍රීසි විභාග තවත් මේ රට තුළ තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේත් සිටි ඇන ඉංග්‍රීසි විභාග මේ රට තුළ පවත්වනවා. එතකොට මේ කාරණා පැහැදිලි කරේ අපි දිගින් දිගටම NVQ විභාගයේ රැඳීනේ නැතුව අපි යන්න ඕන ලෝ පිළිගත් සහතිකයක් ලබා ගත හැකි සිටි ඇන්ඩ් ගිල්ස් වගේ වෙනත් විභාග තුලට. එතන මේ විදිහට පිළිගත් සහතිකයක් ලබා ගන්න අපිට අවශ්‍යම තියෙන දේ තමයි ඉංග්‍රීසි භාෂාව දැනීම. ඊළඟ අපි මේ කාර්මික ක්ෂේත්‍රයෙන් නැත්තම් වෘත්තීය ශිල්පීය ක්ෂේත්‍රයෙන් පිටක් එළියට ගිහිල්ලා අපි බලමු ඉංග්‍රීසි භාෂාව උගන්වන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂා පුරවරියක් හෝ ගුරුවරයෙක් වෙන්න ජාත්‍යන්තරව පිළිගත හැකි සහතිකයක් සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ සමහරක් විට අහලා ඇති එංගලන්තයේ ලන්ඩන් නුවර තිබෙන කේම්බ්‍රිජ් කියන විශ්වවිද්‍යාලය. මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය තමයි හිරු නොපරසින අධිරාජ්‍ය කියන එංගලන්තයේ යනත් විජිතවල ඒ කාලයේදී විභාග පැවැත්වුවේ. එම නිසා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දෙන සහතිකයට ලෝකෙ හැම රටකම වගේ පිළිගැනීමක් තිබුණා. විභාග දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ඕ ලෙවල්, ඒ ලෙවල්, ඉදවසල් තිබුණේ SSC, HSC ඒ වගේ විභාග පවත්වන්න ඉස්සර වෙලා ඒ කාර්යභාරය සිදු කිරුණෙත්, ඒ කියන්නේ ලංකාව තුළ විභාග පැවැත්වෙත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි. ඉදවසල් තිබුණා ජූනියර් කේම්බ්‍රිජ්, ඒ කියන්නේ අටවැනි පන්තියේ අයට පැවැත්වුව විභාගයක් ජූනියර් කේම්බ්‍රිජ් කියලා. එතකොට එංගලන්තයෙන් සහතිකයක් දුන්නා ඒ විභාගය සඳහා. ඒ වගේ සීනියර් කේම්බ්‍රිජ් ඔය ආදි වශයෙන් ඉහළ පෙළ විභාගත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් පවත්වනු ලැබුණා. අදටත් ලන්ඩන් සිලබස් එක කරන අය, ඒ කියන්නේ පාසල්වල ලන්ඩන් සිලබස් එක කරන අය සමහරක් අය තෝරගන්නවා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විභාගයක්. මේ අනුව බලපුවම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් අදටත් පවත්වන්නේ soft skills සම්බන්ධ වූ විභාග පමණයි. එතකොට ලංකාවේ පවත්වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල විභාග බ්‍රිටිෂ් කවුන්සිල් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය කවුන්සිලය වගේ හෝ
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බලයලත් ආයතනයක් වගේ පවත්වනු ලබනවා. ඒ වගේම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සමහරක් පාඨමාලා සඳහා පන්ති පවත්වීමට බලයලත් නියෝජිතයන් පත් කරලා තියෙනවා. නමුත් එතනදී ඒත් ආයතන වගේම ඒ පාඨමාලා වලට යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ පාඨමාලාව කොහෙන් කරත් කමක් නැහැ. අදාළ ආයතනින් ඒ කියන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය අනුමත කරපු ආයතනය තුලින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විභාගයට පෙනී සිටලා ඒ සහතිකය ලබා ගන්න පුළුවන්. තෘතිය සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව PVEC එක අසාර්ථක වෙන්නත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ලෝක පුරා සාර්ථක වෙන්නත් හේතුව ඒකාධිකාරී බලය තමන් යටතේ පවත්වාගන්නේ නැතුව කැමති කෙනෙකුට සිසු සිසුවියන් පුහුණු කිරීමට අවස්ථාව ලබා දීලා ඒ සඳහා වාතාවරණය සකස් කරලා දීලා සිසුන් පුහුණු කිරීමේ හැකියාව ලබා දීලා විභාගය විතරක් අනුමත ආයතනයක් තුලින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීමේ හේතුවෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සාර්ථක වෙලා තියෙනවා. එතකොට මේ අපි ආයතන දෙක ගැන කතා කළේ අපිට කියන්න තියෙන්නේ පිරුණු කලයේ දිය නොසැලේ කියන පස්සා පිරුරට තියෙන සම්බන්ධතාවය ගැන. මේ කතා කළේ අද කියන්න යන කාරණයට ප්‍රවේශයක්. දැන් අපි කියන්න යන්නේ වෘත්තීය වශයෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සාතකයක්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ නිපුණත්වය හැකියාව සහතික කරන ලොව පිළිගත් සහතිකයක් ලබා ගැනීම සම්බන්ධයෙන්. මේ සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පවත්වන විභාගය තමයි TKT එහෙම නැත්නම් Teaching Knowledge Test කියන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විභාගය. මේ සම්පූර්ණ විභාගය මොඩියුල්ස් නැත්නම් කොටස් පහකින් සමන්විත වෙනවා. ඔබගේ පාසුව සඳහා සියලුම කොටස් එකවරකු එහෙම නැත්නම් වරකට එක කොටසෝ කොටස් කීපයක් බැගින් විභාගයට පෙනී සිටින්න පුළුවන්. ඒ සෑම කොටසක් දාම වෙන වෙනම සාතිකයක් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් ඔබට පිරිනමනවා. දැන් අපි මේ සඳහන් කරන්න යන්නේ අප විසින් ඒ කියන්නේ අපේ LDA කැම්පස් එක Kingsway Language Center කියන ආයතනත් අනුබද්ධව මේ TKT විභාගය තුලින් ශ්‍රී ලංකාව පුරා කුඩා ළමුන් සඳහා ඉංග්‍රීසි පන්ති උපකාරක පන්ති ඉංග්‍රීසි උපකාරක පන්ති පැවැත්වීමේ ජාලයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු සම්බන්ධයි. Kingsway Language Center ආයතනය දැනටමත් TKT විභාගය සඳහා පන්ති පවත්වන. අපි එයට සම්බන්ධ වුණා මේ ගුරුවර ගුරුවරියන් යොදාගෙන උපකාර පන්ති ලෙස මේ COVID-19 කියන වසංගත රාමුව තුලත් නිවෙස්වල මේ පන්ති පවත්වන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේකට ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මුලින් TKT මොඩියුල් දෙකක් පමණවත් සම්පූර්ණ කරන්න වෙනවා. ඊට පස්සේ ෆ්‍රැන්චයිස් එහෙම නැත්නම් බලයලත් ආයතනයක් හැටියට Kingsway Language Center එක ඔබට ඒ පන්ති පවත්වා දා අවශ්‍ය කෝස් මැටීරියල් ඒ කියන්නේ මොන කරන පොත්පත් වීඩියෝ VCD ආදිය ලබා දෙනවා. ඒ වගේම ඔබට ID කාඩ් එකක් ලබා දෙනවා ඒ ආයතනයේ. ඒ වගේ පිළිගත් ආකාරයට පන්ති පැවැත්වීමට හැකියාවක් ලබා දෙනවා. එතකොට ඔබට පුළුවන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අනුමත ආයතනයක් වෙන Kingsway Language Center එක්කලා සම්බන්ධ වෙලා ඔන්ලයින් ක්‍රමයට මේ පාඨමාලාවට ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය කරන ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමේ ක්‍රමවේදිකුත් මේ වැඩපිළිවෙල තුල තියෙනවා. ඉන් පස්සේ ඔබට පුළුවන් ඔබගේ නිවසේ නැත්නම් පහසු ස්ථානයක කුඩා ළමුන් සඳහා ඉංග්‍රීසි උපකාරක පන්ති ආරම්භ කරන්න. ඒ සඳහා ඔබ වෙත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හා සම්බන්ධ අනුමැතියක් ලැබෙනවා. ඒ ළමයි ඔබට එක්කෝ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කුඩා ළමුන් සඳහා පවත්වන විභාග සඳහා යොමු කරන්න පුළුවන්. එසේ නැත්නම් Kingsway Language Center ආයතනයෙන් දෙන සහතිකය සඳහා ඔබගේ සිසු දරුවාම යොමු කරන්න පුළුවන්. මේ පිළිබඳ අමතර විස්තර අපි ළඟදීම ලබා දෙනවා. මේ පාඨමාලාව තව නොබෝ දිනකින් අපි ආරම්භ කරනවා. ඔබට අමතර විස්තර ලබා ගැනීම සඳහා මේකේ කමෙන්ට් එකක් දාන්න.